එදිනෙදා බිමත් එක්ක පොළොව එක්ක හැප්පෙන ගොවියෝ කම්කරුවෝ ප්‍රදේශවාසී ජනතාව තමන්ගේ පරිසරයේ තියෙන ගහකොළ සතා සීපාවා ඇලදොල ගංගා වතුර ටික බේරගන්න අනවරත අර්ගලයක යෙදෙන යුගයක් තමයි මේ දැන් තියෙන්නේ. ඒකෙදි ඉතාමත්ම කනගාටුවට කරුණ නම් මේ රටේ ලංකාවේ 1880 ගණන්වල ඉඳලා ලංකාවේ තිබුණු වන ඝනත්වය 70%ක වන ඝනත්වය තිබුණු එක ඊයේ පෙරේදා වෙනකොට ආරංචි වෙනවා ලංකාවේ වන ඝනත්වය 17 දක්වා අඩු වෙලා තිබෙනවා. 70%ක වන ඝනත්වයක් තිබුණු ලංකාව 2000 වර්ෂයේ වෙනකොට 29 දක්වා ඇවිල්ලා මේ 2000 වර්ෂයේ ඉඳන් මේ කාල සීමාව වෙනකොට 2020 වෙනකොට 2020-21 කාල පරාසය වෙනකොට දැවැන්ත වන සංහාරයක් සිද්ධ වෙලා 17%ක දක්වා මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි දැන් කියන්නේ. ඉතින් මේ වන සංහාරය ඇතුලේ රාජ්‍ය මැදිහත් වීම තියෙනවා කියන එක වනාන්තර ස්වාභාවික සම්පත් රටේ සම්පත් ආරක්ෂා කළ යුතු ආණ්ඩුවක් මේ විදිහට ස්වාභාවික සම්පත් වනාන්තර ගස් කොළන් විනාශ කරන දායක වෙනවා කියන එක ඇත්තටම ජනතාවක් හැටියට අපි විශාල කනගාටුවට ලක් විය යුතු අවස්ථාවක්. ඒ වගේමයි මෙතනදී රජයේ නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම අඩවිවන නිලධාරිනියක් හැටියට කටයුතු කරන දේවාණි ජයතිලක අපි දන්නවා දැන් අවුරුද්දක විතර කාල සීමාවක් තිස්සේ මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙන හැප්පිල්ල මුලින්ම වගුරු බිම් ගොඩ කරන්න එපා කියලා එතුමිය සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අරගල කරද්දී එවකට හිටපු සනත් නිශාන්ත ඇමතිවරයාත් එක්ක ඇතිවෙච්ච ගැටුම තමයි මේකේ මූලික ආරම්භක සිද්ධිය වෙන්නේ. එදා පටන් අද වෙනකොට මේ ලංකාවේ ජනප්‍රිය කුඩු ව්‍යාපාරික රාජ්‍ය ඇමති ලාන්සා නිමල් ලාන්සා එතුමියට තර්ජනය කරනවා ලංකාවෙන් එලවලා දාන්න ඕන පිස්සු ගෑණියක් මේ නිලධාරිනිය කියන එක. ඒක නිසා අයිතින් උදෙසා කාන්තාව සංවිධානය හැටියට අපි දැඩි ලෙස දැඩි පිළිකුලෙන් යුතුව ඒ තුච්ච දේශපාලඥයාගේ ඒ තුච්ච ප්‍රකාශය අපි හෙලා දකිනවා. අපි මේ ප්‍රකාශනය ආවට ගියාට ප්‍රකාශනයක් නෙමෙයි. මේක රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද බිඳින ප්‍රකාශනයක්. රාජ්‍ය සේවයට පයින් ගහන ප්‍රකාශනයක්. මේ රටේ අනාදිමත් කාලයක ඉඳලා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට එල්ල කරපු මරු පහරක් හැටියට අපි මේක අපි දකින්නේ. ඒක නිසා සියලු රාජ්‍ය සේවකයන්ගේ පිටකොන්දේ අයිතිය ඒ වගේම උගත්කමේ අභිමානය වෙනුවෙන් ඔවුන්ගේ සේවයේ අභිමානය ආරක්ෂා කර දීම සඳහා අයිතින් උදෙසා කාන්තාව සංවිධානය හැටියට නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයාට අපි කියනවා පරිස්සමින් ඉන්න කියන එක. මොකද අපි රාජ්‍ය සේවකයන් සියලු දෙනා එක්ක සියලු කාන්තාවන් පාරට බහින්න සූදානම් එතුමාට අපි කවුද කියන එක පෙන්වන්න ඕනේ. ජනතාවක් හැටියට එතුමා වගේ ලංකාවේ ඉන්න තරුණ පරපුරට කුඩු පොවලා තමන්ගේ ලාභය හොයාගෙන පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ හෙංචයියෙක් හැටියට කටයුතු කරන තමන්ගේ ලකුණු ටික දාගන්න තමන්ගේ වැරදි වහගන්න තමන්ගේ කරන අපරාධව ටික වහගන්න මේ වගේ ඇවිල්ලා ගැලරිය චූන් කරන වැඩ කරන්න එපා මහත්තයෝ. කාන්තාවන්ට තමන්ගේ ලොකුකම් පෙන්වන්න ලැස්ති වෙන්න එපා කියන තමගේ රාජ්‍ය සේවයේ සඳහා අවංකව කටයුතු කරන එතුමිය වගේ රාජ්‍ය නිලධාරිනියකට තර්ජනය කරන්න එතුමාට අයිතියක් නැහැ. ඒක ඇතුළේදී අපි කියන්න ඕනේ අපි දේවාණි ජයතිලක මහත්මියව දේශපාලනීකරණය කිරීමේ වෑයමක් අපිට නැහැ. එතුමිය අවංක රාජ්‍ය නිලධාරිනියක් වගේම එතුමිය රාජ්‍ය සේවය තුළ පරමාදර්ශී චරිතයක් හැටියට අපි දකිනවා. එතුමියගේ දේශපාලනය මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. එතුමියට පෞද්ගලික දේශපාලනයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ අවස්ථාවේ පෙනී ඉන්නේ එතුමියව කිසිදු දේශපාලන කඳුරකට ලබා ගැනීම වෙනුවෙන් නෙමෙයි. භාග්‍ය අබේරත්න කියන දැරියව අපේ දේශපාලන හෝ වෙනත් කිසියම් දේශපාලන කඳුරක් සඳහා ලබා ගැනීමේ ඕනෑකමක් සඳහා නෙමෙයි. ඒ නිසාම අපි කියන්නේ මේ දේශපාලන කඳවුරු වලට ලබා ගැනීම සඳහා නෙමෙයි. මේගොල්ලෝ ස්වාධීනව නැගිටින්නේ තමාගේ පරිසරයට වෙන විනාශය දැකලා තමන්ගේ පරිසරයට සිද්ධ වෙන අගතිය දැකලා මේ හැම කෙනෙක්ම නැගිටලා තියෙනවා. භාග්‍ය අබේරත්න කියන දැරිය ස්වාධීන දරුවෙක්. ඇය මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගී වෙලා කියනවා සිංහරාජය විනාශ වෙනවා කියලා. සිංහරාජය හෝටලයක් හදනවා කියලා. අපි අහනවා ඒ හෝටලය හදනවා කියන කියපු තොරතුර
පිළිබඳව රජයේ මැදිහත්තුණු ආකාරය සියලු මාධ්‍ය දන්නවා. සියලු රටවැසියෝ දන්නවා. ඒ ප්‍රදේශවල තියෙන්නේ හැම කෙනෙකුටම තියෙන ස්වර්ණ භූමි ජය භූමි ඔප්පුණං හෝටලේ හදන ව්‍යාපාරිකයාට විතරක් කොහොමද සින්නක්කර ඔප්පුවක් ආවේ? ඒක හොයන්න ඕනේ භාග්‍යාබේ රත්නගේ ගෙදරට පොලිසියෙන් යවලා හරි වන සංරක්ෂණ අධිකාරියෙන් යවලා හරි ඒ නිලධාරීන් යවලා එම දරුවාගේ කටවහලා බයගන්වන එක නෙමෙයි. ඒ පිළිබඳව හොයාගෙන බලන්න ඕනේ. හෙටාරයකට වඩා විශාල ඉඩම් ප්‍රමාණයක් අනිත් හැමෝටම වටපිටාව තියෙන පර්චස් 30-40 ඉඩම් වෙද්දි එක් ව්‍යාපාරිකයෙකුට එක්කෙනෙකුට විතරක් හෙක්ටයාර ගානක ඉඩම් ප්‍රමාණයක් අයිති වුණේ කොහොමද? සිංහරාජ රක්ෂිතයෙන් හෙක්ටයාර ගානක ඉඩමක් ලබා දුන්නේ කොහොමද? ආදී දේවල් අපි කල්පනා කරන්න ඕනේ. ඒතර ඒ දේවල් පිළිබඳව ප්‍රශ්න මතුවෙනකොට සමාජ මතය ගොඩනැගෙනකොට පරිසර ආරක්ෂා කරන සමාජ මතය ගොඩනැගෙන වෙලාවට ඒ සමාජ මතය මොට කරන්න රාජ්‍ය භීෂණය වපුරන අවස්ථාවක් හැටියට තමයි අපි මේ සියල්ල දකින්නේ. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.